ආයබෝන් ඔබෙක්වන්නේ ස්වාද නරෝපහනි රාත්‍රිය නව ඇතිය ප්‍රධන ප්‍රති විකාශ සමඟයි. ප්‍රථමය නවධානය පරවතිී සිරස්ථල වෙත මවබමට අපමන අගයක් එක්කළ හමුදා රණවිරුවන්ට ගෞරවයක් දෙමින් නිලයන් රැසකට හෙට ඉතිහාසගත උසස්වීම්. එජාප නායක රනිල් ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් කරනවා නම්. ්‍රාම කරන්න රජය සූදානම් ඇමති බන්දුුලකායි. අදත් විසි එකකට පූර්ණ සුවය පන්සිය පනස් නවයක් කොරෝනාවෙන් මිදී නිවෙස්වල ගෙවී ගිය පැයගේහිපේට රෝගීන් පහක් හමුවේ. රටවල් එකසිය හතලිස් තුළක ශ්‍රීලාංකිකයන් තිස් අට දහසකට වැඩදෙනෙකු යළි මවබිමට එන්න සූදානමින්. කොරෝනාවෙන් පාසල් දර්වෙකු මෙයයාමෙන් රංශය යළි අවුලක පාසල් හතකුත් වැසේ දේශය ප්‍රවෘතිී. ජාතික රණවරු අනුස්මරණ දෙනයට සමකාමී ලෙස යුදහමුදාවේ සෙසුනිෙලයන් දා හතර දහස් හැසිියදා හතකට උසස්වීම් හිමි වනවා. බත්තරමුල්ල ශ්‍රේජයවර්දුරුපුර ජාතික රණවරු උස්මාරකය අභිහෙස හෙට පැවැත්වෙන ජාතික රණවරු අනුස්පන්න උත්සවේදී ජනධීපති ගෝටාවේ රාජපක්ෂමඇදමාගේ ප්‍රධානත්වෙන් ඔවුන් වෙත නිල උසස්සිම් ලබාතීම සිද වනවා. රටේ බෞමිකා කණඩතාාව හා ඒකය බව අරක්‍ෂා කිරමේතිීමෙන්ම ජනජීවිතයට තර්චනයක් එලවන ස්වාභාවික විපත් ත්‍රස්ථවාති තර්ජන ගෝලිය වසංගත වැනි ව්‍යසනවලති යොදහමුදා සාමාජකින් සිදුකළ පාර්ථකමී කැපපු කිරම්ිඳ හා වඩිනාකමක් ලාතිමින් මෙම උසස්වීම් පිරිරණමීමට තීරණෙරුණා. එය අනුව අ ුදදාහමදාපති ලුතින ජනරාල් ශවින්ද්‍ර සිල්වාමහතාගේ මුලිකත්වෙන් උසස්වීම් ලබාදීමේ වැඩ පිළිවෙල සංගධාන කරුණේ ැත්වින රණවරු අනුස්වන්න දිනේදී එක් දිනියයක්තුරළ ලබාතුන් වැඩම උසස්වම් සංඛාව පිරිණනමීමට නේමියි. ශ්‍රීලංකා ුදධහමදාවේ සේලු රජමේතුවල සෙසු නිියන් සහා උසස්වීම් පිරිනමෙන ඇති. පසුගේ වසේ ක් ෝොම්බර් දහනනට යෙදනු හැත්තැබන යුද්හමද සංවත්්‍රය දින නෙමිත්තෙන්ද නිලධරින් දෙසේ දාදනෙකු ඇතුළු සෙසු නිලියන් හද්දහස් දෙසේ දහයයිකතට උසස්වීම් ලබාතීම සසිතු කරුණා. ්‍රස්තවාදය මවබිබෙන් තුරන් කර එකළු ස්වසරක් සපිරේද්දී මාධ්‍ය හමුකිහි පේකදී මහජන නියෝජිතයන් මේ සම්බන්දධයෙන් අදහස් පල කළා යයාපාලන රජ වෙන කිසිම ආණ්ඩුවක් ඉතිහාසේ කිසිම යුගයක නොකරපු දේවල් කර. තමන්ගේම වීරෝධාර රණවිරුවන්ට විරුද්ධව එක්සත් ජාතියන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලයට යෝජනාව කිදිරිපත් වනහද. ශ්‍රී ලංකාවේ ත්‍රිවිද හමුදා ඉතාමත් වැරෑරුම් යුධ අපරාධ කළ. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්ත්‍ර තලයේ විමර්ශන පවත්වල දනුවම් පැනවී යුතුයි. කියන යෝජනාවට සම අනුග්‍රහඇත් දැක්කුවා ඉහපාලන රජය. බුද්ධිියංෂ සම්පූර්ණයෙන් අඩාලකරන්න. ඉතිහාසේ කිසිම ආ්ඩුවක් තමන්ගේම ත්‍රිවිද හමුදාවලට විරුද්ධ, එවන් ක්‍රියාපරිපාටයක දිරතුනේ ෑ අපේ යුතු මක්තිබෙනවා රට පරවැයන් හැටියට රට ්‍රස්වදෙන් මුදවා ගත්ත සියලු පාශෂවයන් වලට අපේ ගෞරවේ දක්ව වන්න විශේෂයම ්‍රවිදහ මුදාව පොලිසිය සිවිල්ලාආරක්ෂක බලකාය ඇතුළු. රට මුදවාගැනීම සදහ. තමන්ගේ ජීවිත පරිත්‍යයාගෙන් සේවයකරපු කැපකරපු සියලු රණවිරුවන්ට සහ. ඊට අදාල සියලු පාර්ෂවයන් වොලට අපේ ගෞරවය පිරිනමනවායි කියන එකක විශේෂෙන්ම ටක් කරන්න කැති. එ ්‍රස්සවාදෙන් රටබේරගන්න. මානශයහෙම ක්‍රියාත්මක වෙන වෙලාවේ මේරට විපක්ෂය යුද්ධය පිළිබඳව ඉතාම ලජ්ජය සහත විේචයක්ක් කලා ඕනම ගොෙකුට යුද්ධ කරන්න පුළුවන් කියපුතන ඉදලා කිලිොච්චි මැවච්චිතා විදලා ොප්පි කල කලාවක් කියෙන තැන ගෙදලා ඒවක හමුදාපු තිවරයා සල්ලේෂ නාමියකේ ප්‍රධානයා ලෙස සුදුසුී වැනි යෝජනා කරන්න තැන දක්වාම ඒ සටන්න මෙහෙවපු සියලොදනාගේ චිත්ත දහිරරිය බිමදාන්න කරනතිෙන හැමදේම කලා මේ මොහොතෙත් ඒ වරද ඒ විදිහටම මේරට වික්ෂ සිද්ක. කොරෝුණ වියසනෙන් බේරෙන්න්න මුළු රටම එකට එකතු වෙලා දැවැන්ත මෙහුමක් ක්‍රියාත්ම කරන වෙලාවේ සමස්ස ප්‍රතිකාර ක්‍රනවේදේටම ඉතාම සාහසක විදිහට මඩගානු. මහා ප්‍රතාානයේ ද ගාඩියෙන් පුවත් පතයේ බෙබ් සංස්කරනේ, සසගේතා පලූ සංචාරක ප්‍රශ්ණාවලියකද ශ්වලංකාව සම්බන්ධයෙන් වැරදිී අර්ථනිරූපණයක් ලැබෙන ආකාරයෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරතිබිම සම්බන්ධයෙන් විදේශ සමත්තා අමා්‍යංශ ගාඩියන් පුවත්පතට සිය විරෝධය පලකරතිබෙනවා. මෙ සම්බන්ධයෙන් ශෂණිකව ක්‍රියාත්මක වූ ද ගාඩියන් පුවත් පත ආන්දුලනාත්මක ප්‍රශ්නය තමන්ගේ ප්‍රශ්ණාවලියෙන් ඉවත්කර ගනිමින් ඒවෙනුවට අලුත් ප්‍රශ්නයක් ඇතුනත් කරතිබෙනවා. ප්‍ර්නාවලයේ දෙවන ප්‍රශ්නයටතේ අසාඇත්තේ ඊලාම් යන ස්වදේශිකනාමයෙන් හැනින් වෙන නිවාඩුකාල්ල ගතකිරීම සඳහා සංචාරය කිරීමට ප්‍රසිද්ධ දූපතකුමක් දෙන්නයි මෙහිී උත්තරවශෙන් ශ්‍රී ලංකාවද එක්තේරීමක් වශයෙන් ඉදිරිපාත් කරතිබුණා එසේම ඒ නිවැරදි පිළිතුර ලෙසද දක්වාාතිබූ බවයි විදේශ සබඳතා අමාත්‍යංශය සඳහන් කළේ මේ සම්මධයෙන් භාබරිතාන්නේ ශ්‍රීලාංකා මහ කොමසාරි සරෝජා සිරිසේ න මහත්මිය ද ගාඩිහින් පොත් පතට ලිපියා කියියොමු කරමින් විරෝධය පල කරතිබෙනවා. ඇය පෙන්වා දෙන්නේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය යනු ත්‍රස්තවාදී සංවිධානයක් වනාතර, ළම සෝල්නාදුවන් යුද්ධ වෙනුවෙන් භාවිත කළ කණ්ඩායමක් බවයි. ප්‍රජාතන්ත්‍රික වශයෙන් බලයට පත් වූ නායකැන් ගාතනය කිරීම මෙන්ව දහස් ගණන් සිවිල් ජනතාව ඝාතනය කිරීම සම්හන්ඳීන්ද දෙමළ ඊලාම් විිමුක්ති කොටි සංවිධානය හේව LTE සංවිධානය වගකිවයුතු බවද ඇය සියල් ලිපියේ පෙන්වාදී තිබෙනවා. ඊලාම් යන යෙදුම මෙම ත්‍රස්ත සංවිධානයේ රට දෙකඩ කිරීමේ දෘෂ්ටිවාදය පිළිමිපු කරන බවයිල් ලිපියේ දැක්වෙන්නේ. ලාම්න ෙදම ශ්‍ර ලංකාව හඳන් වන ස්වදේශික නාමේ ලෙස කිසිදු අවස්ථාවකදී භාවිතවී නොමැති බවද මහකොමසල් ස්වරිය සයල් ලිපියතුළි නවධාරණය කරතිබෙනවා. මෙවැනි සංචාරක ප්‍රශ්නාවලයක් සඳහා ත්‍රස්තවාදී සංවිහානයක දෘෂ්ටිවාදය යොදා ගැනීම ප්‍රශ්නකාරී වනවා. මෙවැනි ක්‍රියාකාරකම් මගින් LE සංවිධානයේ දෘෂ්ටිවාදය. ප්‍රචලිත කිරීම සඳහා ක්‍ර්‍යාත්මක කරන දූෂිත උත්සාහයක් පෙළමිමුවන බවද ශ්‍රලංකාමහ කොමසාරිස්වරිය දන්වාතිබෙනවා. මෙවැනි භාවිතයන් නිසා ද ගාඩියෙන් පුවත්පතේ ආචාර ධර්මවලටද බරපතලහානියක් සිදුවන පපයි සරෝජා සිරිසේන මහත්මිය කියා සිටින්නේ. ක්ත් ජතිපක්ෂ නායක වරනිල් වික්‍රමසිංහ මහතා. රට ගොඩනගේීමට නව දැක්මකින් යුත් යෝජනා ඉදිරිපත් කරන්නේ නම්. ඒවා ක්‍රියාත්මත්කිරීමට රජය පසුබට නොවන බව අමාත්‍ය ආචාරය බඳුලකුණ වර්ධන මහතා පවසනවා. ජනවාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේද අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. තාස් පෝමර එකක්වත් පුරුවන්න්න බැරිවෙන ලෙස. රාජ්‍ය ආරක්ෂාව තවුරු කර තිබන රටයි දෙසිය ගරන්නක් මනුස්ස ජීවිත. නැතිවෙන ලෙස එල් වෙච්ච. සාරාන්ගේ ප්‍රහාරය වලක්ව ගන්ටත් දැරවු. ඒ නිසා අපිට එතුමා මේ පරාජයෙන් පසු කොයිඩ් ධනමේ අත්දැකිනු සමඟ. නිදස් සිතුවිලී යටතේ රටහදන සෞභාග දැක්මට එකතු කළ හැකි අලුත් අදහසක් තීරවනං එය අපිට භාරගට පුළුවන් ඒ හැයි පසුගේ රජය කාලේ තිබුණන අදහස් වෙන්ට බැහැ. මක්ලි සාධයක් පසුගේ රජය කාලේ තිබුණ අදහස්සා ප්‍රතිපත්ති යටතේ රට දිගටම වැටිල තිබෙන නිසා. දධනමයෙන් පසුව ඇතිවිත්ට විවේක කාලය තුළදී මේ රටාදන සෞභාගය දැක්මට අලුත් අදහසක් දිරිපත් කළොත් අපි එය භාරගන්න සතුටු බවත් දැනුන්දෙන්ට කමට. මෙම මාතයමූට එක් ව ඉදිකිරීම් ේත්‍රී නිරතවන්නන්ම හිදී කියයා සිටිය එම ශේත්‍රය නගාස්සටවීමට රජය ලබාතින සහය අක කරන පවයි. දෙදස් දාහතර වර්ය තමයි අපි ඉදිකිරීම් ශ්‍රේෂය ඉහල්ලමටමේ තිබුණේ. අි අද වෙනකොට වසරෙන් වසර පල්ලෙහට වැටිලා බින්දුවතත්වයට ඇවිල්ලයින් ජයට ඉතාමත්ම සතුතිවන්ත වෙන මේ කෝවිට් දහන මේ නිසා වැටල තිබුණ. තත්වයෙන් ඉදි කිරීමම්කරුවා ගොඩ ගැනීමට විශාල වශයෙන් අප සුළුහා මධ්‍යම පමා දිකිරීම්කරුවට බැංකෝලික් බා දෙන සහනය ඉතින් බැකෝලික් සාහනය මේ වකට ්‍රියාත්මක වේග යන ෙතර ං හිතනව ඒකොලට නැවත නැකටින්න පුළුව ොටෙට හේතුතමයි අපේ ලක්ෂ දහයක පමණ අපිත් එක් වක්‍රවසා රීජුවෝම් වැඩරන ජනතාවට අපි නැවත අපිට රැකියාවදී ගන්න පුළුවන්. අපිට කෙසේ හෝ මෙම වසංගතයෙන් පසු මාස එකහමාරක කාලයක් අපි වසා තිබුණු වැඩබීම් ැීම සඳහා අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි බලාපොරොත්තියන ඉදිකිරීම් ශේෂ්‍රය කියන්න මේ රටේ දළදේශීය ආදායමට ප්‍රබල විදිරදායක වන කර්මාන්තයක්. අපගේ සේවකීන් පුළුවන්තරං ඉක්මනට අපේ ඉදිකරීම් ශේෂ්‍රයට නැවත්ත පන ලබා දෙන්න කියලා අපි ඉදිකිරීම් සුරකීමේ සංසදයෙන් අපි ඉල්ලා සිටිනත්. කොරෝණ ආසාධිතයන් විසි එක් දෙෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලින් අද පිටත්ව කියා. එ සමඟ සුවය ලැබූ රෝකීන්ගේ සංඛ්‍යාව පන්සිය පලස් නවයක්. සුේ ලැබූ නාවික හමුදා සාමාජිකයන්ගේ සංඛ්‍යාවද දෙසි හතර දක්වා ඉහළගොස්තිබෙනවා. අද හමුුවූ පස් දෙනා සමඟ මේබන විට මෙරට කොරුණා ආසාධිතයන් සංඛ්‍යාව නවසිය අසූහයක්. නාවිි හමුදා සාමාජකන්ට කරෝුණාව වෛරසය බැඳීම සම්බන්ඳයෙන් අංශ කිහිපයක් කොසේ තවදුරටත් සොයා ැලීම සිදු කරෙන බව සෞඛ්‍යංශ පවසනවා. ශේෂයෙන් කිවේතුයි අදවන විට සුවවෙලා. ෙදරගොස් සිටත්න සංඛ්‍යාව රෝහල් ගතව සිටින සංඛ්‍යාව අභිබවා ගොස් තියෙනවා නාවික හමුදාවේ ඇතිවී තියෙන ගැටළුව සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුවෙලා තියෙනවා අපගේ ඒ සම්බන්ධයෙන් වසංගත බේද විද්‍යාඥයෙන් කිහිප දෙෙනෙක් ඒ සදහාම යොමු කරලා තියෙනවා එ අයි විසින් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යනවා මෙම නාවික හමුදාවේ ඇතිවිව තත්ත්වය පිළිබඳවයි තවදුරටත් ගතහැකි පියවර ගැනීමට ඉතාඉක්මණින් කටයුතු කරන. ඒයේ දිනේ වාර්තා වූ කොரோන ආසාධතයන් විසි එක්දිනාගෙන් දහ නවදනෙකු නවකාහමු දාසා මාජකයන්. අනෙක් දෙනනා ලන්ඩ සිටමටත පැමිණ නිෝධායන මධ්‍යස්ථන රජම කරතිින පිරිස් අතරෙන් හම වයි සෞඛ්‍යන් ශ්‍යපවසන්නේ. ඒ දින තුළ කොර ෛරස ආසාධනිය ව පතිකාරලබූ තවත්තරෝගී දහ අටදනකු පර්න සවේ ලබාපිට වගේයා අල්දින සව ලබූ විසි එදනාාද සමඟ එම සංඛ්‍යාව පන්සය පනස් නවයදක්වාාහි ලගයාා. යිරසේ ආසාධනියවූ පුදගලයන් හරසයදහ අතදිෙකු සහ ආසාධතය ැයි සැක සහිතරෝගෙන් එකසේහතලස් නදදිෙකු රහල් කිපේක මේමවන විටේ පතිකාරලබනවා. ඒ දින තුළ පමණක් නවිකකාහමුදා රනවිරුවන් පානුස් දෙනෙකු පර්ණ සවේලබ රහල් වලින් පිටවගිය. මෙ අතර ඒදිනයේදී CR පක්ෂණ එක්දහස් දෙසිය පනස් හතරක්දු කරඇති අතර හමර තෝරගන පිරිස් මීටයෝදගනැතිබෙන. දත්වා පි CR පරක්ෂණ හතරිස් පන්දහසකට ආසන සංක්‍යක්සදු කර ඇති බව ෞඛ්‍යාංශපෙන් බාදනවා ඩෙන්ගු හා ොවිD- යන රෝග දෙක සඳහාම උනහටගන්න බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවධහනයකින් පසුවීමම අධ්‍යවශ්‍ය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂජන් ප්‍රාල් විශේෂක්ඥ වෛද අනිල්ජාසිංහ මහතාපෙන් බාදයන්නේ.ඩෙගි රෝගෙත් උන රෝග ලක්ෂණයක් ඒවගේ? කොයිත් දහනම රෝගෙත් උන රෝග ලක්ෂණැක් තො මේ රෝග දෙ එකකම එකවර පැමිණිෝොත් හෙම ජනතාවට මෙන්ම සෞඛ්‍ය සේවයටත් යම් කිසි අපහස්ථාවලට මුහන්න පාන්න වෙනවා මේ රෝග තෝරා බේරා ගැනීමේදී. ඔවිත් රෝගය කෙරෙහි අවධානය යොමු කරම අතරම මේඩෙගී රෝගය හිස එසේම් වැලැක්වීම සඳහා තමන්ගේ නිවසේ ආයතනය ප්‍රදේශයේ පාරසිරිි තත්ත්වය හොඳින් පවත්වා ගැනීම. रोධහන වැඩ පිබලද තවදුරට සාර්ථකව ක්‍රියත්මකයි. යුද හමුදා පතුළතිනන් generalල් ශෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ මෙසහා එපසින සලු පාශ්ටුව කැපවීමෙන් යුතුව ඊට අශ්‍ය වැඩ පිවල ක්‍රියාටන්මතබයි. නිරෝධායන වූ සංකාවන් හැටියත මේදක්වා ශ්‍ර ලංකාවේ ප්‍රවිධහමුදා වලින් පවත්වාගෙන ලබන මධ්‍යස්ථාන තුළින්. නමදාස් හරසය හලි සෙක්දෙනකු නිරෝධානකට තිම කලා ඉවශ් බලා පිකත් කළ තිබෙනවා. රෝධනමධ්‍යස්ථාන තිස්හයාත් කරතේ තුන්ද තුන්සිය දෙදෙනක. තවරටක් නිරෝධයන් විමින් පවතිනෝවා මෙ අතර මන්නාම නාචිකඩ නාවිකකාමුදතා නිරෝධාහන මධදස්ථානයේ නිරෝධහැට ලක් කෙරනු විසි දෙනෙකු එමටියුතු අවසන්කර අද පිටවගියා. ඔවුට ඉදිරි සෞඛ්‍යෝපද දෙස් ලබාදීමටද කටයතු කෙරුණා. පාසල් දරුවෙු කරෝණාවවයර සිට ගුදරුවීමත් සමග පංචයේ පාසල් හතක් වසාදමීමට බලධාහරීන් පියවරගෙන තිබෙනවා, මාර්තුමස වසාදමුණු පාසල් ජැිෘත කෙරුණේ පසුගිය එකොළුස් වනදායි. පාසල් වසාදමනන්ද නිවස සිට අධිනකට යුතුසිදු ක හැකි බයි බදධහරීන් පවසන්නේ. හෙවත් නව කරුණා වෛරසය මේ වන විට ලෝපුරා හතලස් අට ලක්ෂ හතලිස් දහස් හත්සිය පනස් හතර දෙෙකුට ආසාධනය ීති වෙනවා. ස්වේලබයිඇති රෝගිනි සංඛ්‍යාව දහට ලක්ෂ හැත්තෑපන් දහස් තිස් එකක්. වෛරසය ආසාධනයවීම හේතුවෙන් මරන තුන් ලක්ෂ දහත්දහස් තුන්සිය හැටතුනක් වාර්තාාවනවා රටවල්හස්වෑන් පාලන ප්‍රදශ දෙසිය දහතුනක වෛරසය ්‍යපතති ඇති බවයි ලකෞක්්‍ය සඳධානය පවසන්නේ. ரோவின் වැඩම ලපෑමට ක්වසට அெරිකාව ජනතාව සති අந்தය තුළ வெල தீரவත ඇතිயான අු விද ස්මාධ්‍යවාර්තා කලා. එලි හනයේද, மூුණ ආවන පැඳීම அනිவாර කරමින් පනවාති නීති ලිහිල් කිරීමට මෙවන ටියவர்ගෙන ඇති බයි நிවියෝக் ஆ් කාර්වර ්‍රකාශ කරන්නේ. රස ්‍යපති ආරභ වූ චීනය ත වූ පෑ විසි හතරට වාර්තාාවී ඇත්තේ ආසාධතියන් හදදිනක පමණයි. ඉන් හතරදිනෙකු විදේශකයන් වන අතර අනක්තුන් දෙලා ගිලින් සහ ැන්හායි ප්‍රාන්ත වැැසියන් මේ වනට වූහන් තාන්තය සාමාමනතත්වට පත්ඇති බවයි එයටට මධ්‍යවාර්තා කරන්නේ. යිරසිට එරහි එන්න තක්ෂවේ කටයුතු වෙනුවෙන්, තවත් පවු ලියනසු හතක් සෞඛ්‍යංශව දලලාාදීමට ප්‍රතාාන්න රජපීව ගැති වෙනවා දැනට සිදු කරන පරක්ෂ කටයුතු ර්ථකම බවට සෞඛ්‍යංශ ශවාසය පල කරනවා මාර්තු විසි හතරමණ දායි පසුව එරටින් වාර්තා වූ අඩම කොරුණාමාරණ සංඛ්‍යාව යේ වාර්තා වූ අතර එම සංඛ්‍යාව එක සහැත්තවාක්. රரோප කලාපේතුළ පනවාත නීති ලීල් කරදවාර්තාමන மරණ හා ආස්තධතයන් සංඛාව අවමයමින් පවතිනවා, මර්තුමාසයෙන් පසුව ඉතාලයෙන් වාර්තා වූ අුම මරණ සංඛ්‍යාව වර්තා වූයේ ඊයේ දිනේදී. එම සංඛ්‍යාව එක සහතලිස්පහත්. අදදිඉදි ඉතාලිය සම්පෝර්නයම විියවෂට කිරීම ඉතාය බලධාරයෙන් කටයුතු කරා විශේෂයෙන්බ ඔවුන් පනවාතිබුණු නීති මේ මොහතවලමට ලිහිල් කර වෙනව සංචාරකයක්ට නැවතත් ඉතාලය විවෘෂත බවයි ඉතාලය ග්‍රාමාත්‍යවරයා සහකරසින්නේ කිසි පුද්ගලය ඉතාලයතුළට ඇතුන් වෙනව වනම් දින දාාහතක නිර්ෝදායන කටයුත්ක් කඩිවාරය ඉතායතු සිතු කලයේතුයි. රට වසාදම මේ කාේ තවදදුරටත් දිීග කිරීමත් සමග රුසියාව ොස්කවනුවර වවිද තන ුනතත්වයට පත්තතිබෙනවා. ෛරස් ්‍යා්තිය බැක්වීමට මාර්තමාසේ මුොලද යට ගුවන්ටුපල වසාදමීමටයි බලධාහරින් පියවරගත්තේ. වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තාවන ලයිස්තුවයේ දෙවනස්ථානයට රුසිියාව මිනිැතිබෙනවා. බ්්‍රසිීලයේ සාගෝපොලෝ නගරේ සෞඛ්‍ය පද්ධතිය කඩාබැටීමට ඉතා ආසන්න බව නගරාධිපති ්්‍රෝනෝකෝස් පවසනවා ආසධයන් සංකාව දිනදි ඒලායාමත් සමඟ. දිරි සති දෙක තුලද මතත්ව දාවරනති බවයි ඔහු පෙන් වාදෙන්නේ. ගතූපෑ විසි හතරට ආසාධතයන්, දහසය දහස් එකේ දහ අටක් වාර්තාාව ඇති අතර වැඩිම රෝගින් වාර්තාාවන ටවල් අතර පස්වනස්ථානයට බ්‍රසිීලේ මිනති බෙනවා. විදෙස් වටවල් එකසය හතලෙස් තුනක ශ්‍රී ලංකයන් තිස් අටදහසකට අධික පිරිසක් ආපසුසේ රටබලා පැමිණීමට අපික්ෂාවෙන් සිටින බව විදේශ අමාත්‍යංශය පවසනවා. ඔවුන් එසන හා අමාත්‍යංශ වෙබ් අඩබිය ල්‍යාපතිංචි වුවන්. මෙරට පැමිීමට බපොෘතුවෙන් සිින ශ්‍ර ලාංකිකයන්ගේ තුන්දහස් හැත්තයි අධනෙකු සිසුන්. බලපත් ්‍රලාබීන් දහ හයක් ඒ අතරබනවා සංක්‍රමික ශමකයන් විසි හදහ පන හත දෙෙක. වන්ගේ ැ න් තුහ පන්ස හදනෙකු සහ දිතු පරව ලාබීන් රසිසූ හත නකද අයත් දක් දේ ක හ ව ති බව දශ න ැම හැ සි හැ ෙක ලැ ව ද න . ො ගතත්ව හතුවන් ේට ද ටන හරසි හතලස් අද දෙනකු දිවන රැන ීමමට ට දධති වෙනවා විදජශේවා නියෝක්ති කාරංශය හහි මත එමටිුතු කරන බවයි ෝේට ල කාක දර කාශර . ස්ශ්‍රීලකා පොදුජන පෙරමුණ සමග සන්ඳහන ගත ව, ඉදිරිී මහමතිවරනේදී විශිෂ්ඨ ජෑක් ලබාගැනීම සඳහා කැපවන බව, ශ්‍රීලකා නිදහස් පක්ෂයේ සභාපති, හිට පූජාතිපති මෛත්‍රප පලසි සේරම මහතා පසනවා. ්‍ර ලංකා නිදහස් පක්ෂ මධමකාරකස භව මෛත්‍රඵල සිරිසන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැවනා. ඒ ශ්‍රීලංකා නිදහස් පක්ෂමුූ ලස්ථානේති, පක්ෂ නියෝජතින් වැසක් ඉටක්ව සිටිය මතිවරණ කොමෂ විෂන්ගන් ගබන තන්දු පීරණ අනුව බාපොත්වේෙනවා ශ්‍රී ලංකා නිදහස් පුරජන සම්ධානය විදිහයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සබෝදර පක්ෂයක් විදින අපේ ැතිවර්වාපාරය ජයකාණය කල්ලා ඉතාම අති බෞතර ජයකානයක් පාලිමින්තුර ලාගැනීම සහ. පැත්තකින්ම් ව්‍යවස්ථාව ලක් මතු කරන්න විපක්ෂය උත්සාකර. දෙවනුව පරාජය කරපු පාරිමේතු නවත ැවන්න උත්සාරන පක්ෂ රාපත්තුමට මුදල් බල නහැයිකිරත් ට අස්සාවර කිරීමේ ක්‍රාවලයක් වික්ෂය කරන්න හද. ඒට උ වි ගල්ලත් තින ාතන්ද වශ ලාට ලපැම් කරන්නත් ඉද දන ති ොම ජාපත්තුම ගත් ක්ෂ හටනමේක චන්ද්‍රමාණය පාවාදීම ක්‍රාවලයත්තම වික්ෂ කරන්න ද ඇති අපේක ඉඩ යනන්නේ. එනිසා තමයි අපි කියන්නේ තීන්දු කරන නන් මතිවන කොමිසම සේෂසාධිකරණය මතිවරණය තියන්න කියලා ජනතාවට කරදයක් නෝන විතියට මේ මතිවර්ණය තියන් අපි එකඟයි කියනකා. කොරනාා බෙසනය හමුවේ ජියුණනපාය අයමි වූ පිරිස්ව වෙනුවෙන්, ප්‍රෘපියාල් පන්දහස්සේ දීමනාව මයි මාසි සඳහා ලබාදීම මෙවන විට ආරම්භ කරති වෙනවා. කරෝන ව්‍යසනයේ පාලනට දිද්‍රනීතිය ක්‍රාත්මක කිරීමත් සමඟ අඩුව අදායම් ලාබින් න්නැතුළු පාර්ශව ැසක ජීනතත්වයට බලපෑම්ල්ලවනා. ඊට පිළියම් යදීම වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකායක්ද අරම්භකිරීමටයි ජනාධිපතිතුමා කටයුතු කළේ. එහි නිර්දේශවල්ටනුව වැඩිහිටි ආබාධිත වකු ගඩුරෝගීන් සමෘධිලාබෙන් මෙන්ම ජීවෝනෝපාය අවහිරෝ පිදිස්සඳු ශේෂත්‍රති හතක් අවරනි වන පරිදි රුපියල් පන්දහසේ දීමනාව ලබාදීමටයුතු කරුණා. එහි පළමු සහ දෙවන අදේ අවසන්වීමත් සමඟ එතෙක් ප්‍රතිලාබ නොලබුණ පුද්ගලයින්ට අභ්‍යාෝජනා ඉදිරිපත්කිීමටද අවස්ථාව සලසා දුන්නා. ඉදිරිපත්ව අභ්‍යාජනා පරීක්ෂාකිරීමෙන් අනතුරුව සුදුසකම් සපුර ඇති පවුල් වෙත, රුපියල් පන්දහසේදීමනාව ලබාදීමට අයි කටයුතු කරුණේ අප්‍රරිල් මාසේ මෙන්ම මෙම මාසේද අදාලදීමනාව නිවෙස් වලටම ගොස් ලබාදීම සිදුවනවා. ෞනිිහව දිස්ත්‍රික්කේ වැනි පවල් වෙනුවෙන් රුපයාන් මිේන දෙසේ නමයක් බෙදාදීම අද ආරම්භ කරුණා. ඒ සමුද්ධ සංවර්ධන දෙපර්මේන්තුවේ වෞ්‍යියාව දිස්ත්‍රිකත් ්‍යක්ෂ එස් පරමරංජන් මහත්මියේගේ ප්‍රදධහනත්වෙන්. පළමු වැඩසටහන ක්‍රියාවට නැන් වුණේ ආසිකුළම් ප්‍රදේශය ආවරණයවන පරිදි. පුදතලම දිස්ට්‍රික්කේ ප්‍රදේශයලකම් කොට්ටාස දාසේක ග්‍රමණ ලධාරිව ස අටක් ආගරනී වන පරිදි ප්‍රතිලාබ ලබාදීමද ආரம்භ කෙරුණා. ප්‍රතිලාබන් දිලක්ෂ තිස්ත දහසකට දීමනාව ලබාදීමට කටයතුවද ඇති බව, දිිස්ත්‍රික් සමුෘර්ධය ධ්‍යක්ෂ SPී සම්පත් වරසේකර මහතා ප්‍රකාශ කලා. පිල් පදහස බැගින් කොරොනාව සංගතය හේතු කොටගෙන ලබාදන දීමනාව පළවෙනිමටේ අපි දෙලස තිස් දෙදාක්ක් මව සංකයාාවට ලබාදීමට කටයුතු කළලා. ඒ වගේ අද දවසේ පුතලම් දිස්සික්ේ මෙම රස සහන ගාමය දර්වසන් පසේ හතලස් අතේම මෙහා සමගාමීවම ක්‍රියාත්මකයනවා. මෙම ප්‍රතිලාපේ ලබාදීමට රජයගත් ක්‍රියා මාර්ගය බෙහෙවින් වගේ කරන බවයි ජනතාව පවසන්නේ පොරෝණල් සංගය ඒේතුවෙන්. වැත් කරගතනයකි අසර සිටින අපිට රුපාන්ධය දීමනාව නිවසට මැවිත් ලබා දීම් පිළිබඳව ජනාධිපතිරමාටත් පවත්ඉනිරාජනයටත් අපගේ හද පිරි ස්තූතිය පිදු දෙනවා. දකුණු පලාතයේ රතවාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සහන කාලය ජූනි තිහ දක්වා දීර්ඝ කරති වෙනවා. එ අන්ුව මෙම වසරේ මාර්තූ දාහතර වනදා සිට ජූනි තිස්වනදා දක්වා වූ කාල සීමාවතුළ, ල් පිරෙන වාාහන ආදායම් බලපත්‍ර අලුත්කිරීමේදී දඩමුදලක් අය නොකරන බවයි දකන් පළත්ප්‍රධහන ලේකම්බරයා නිවේතනය කරන්නේ.වෙන්නපුේ පිහිටි විදෙස් අධ්‍යාපන ආයතනයක් තම දරුවන්ට යුරෝපයේ අධ්‍යාපන අවස්ථා ලබාදන බව පවසමින් මුදල් වංචා කොට ඇති බව දෙමවපියන් පිරිසක් චෝතනා කරනවා. ඔවුන් ප්‍රකාශ කරන්නේ දරුවන් අධ්‍යාපනය සඳහා විදෙස්කතකිරීමට අදාල අධ්‍යාපන ආයතනය එක් පුද්ගලයකුගෙන් ලක්‍ෂ දෙක මාරකට අධික මුදලක් ලබා කෙන ඇති බවයි. මෙම ආයතනය දරුවන් අධ්‍යාපන සඳහා විදස්කට කරන බව පවසමින් පුද්ගලයන් ප්‍රසකෙන් මුදල් ලබා කෙන තිබෙනවා. කෙසේ වෙදත් අදාළ ආයතනයට එරෙව තවමත් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවයි බංචාවට හසු දරුවන් සහ දෙමවපියන් සඳහන් කරන්නේ. අද වෙනතුර යාවකුරටගුත්නේ ප සල්ිත්න ෆෝන් කෝල් ගලඩ ගත්තම මාන් කරන්නෙ නෑ ඔෆිසිුත්වා හලා ඉතින් අපි පොලිසි වල ගගේාම අපිග රිසිපත් ිල්පත් හම ශක්ෂයක්ම පිළග තියාගෙන අපි පොලිසිවලඩගේයාම අපිට කිසිම පොලසිේගේ ීති ෂ්ටව ෑහම හේ ඇන්නගෙන මෙහ හටේ ඇන්නගෙන දැම් මාස හතාටක්කෙනවා අදටවත් අපිට නීතියන්දයක් ිෂටව වනේ නෑ. මේ සල් ඕනාක අපට හදිසේ අපි සරනවෙල අනි කියල අපි කිව්හම මේ මනුසේ අපිට මර ාදය ල්ල කරවා ඔයටට කැති පහරල්තමද මේම ුණුත් දැනවෙන්නේ ඒම කියලා පි සල්ලදිීලා ඊට පස කැ පාල්තමයි මනසුවගෙන් කන්න ඕනදඒලා මේ අති දේශ ගතඋන්ද අපිට මේක ගරු ජනාධීපතිත්තු මාට දැනුන්දීලා ගරු ගමැතිතු මාට දැනුන්දීලා මේකට අපට සාධාරයයක් කෂ්ට කරන් දෙෙලා අපි රොකු බලාපොත්තුය ඉන්න. සම්බන්ධෙන් වත්තොරතුරු අප සතුව පෞතින අතර එ පිළිබඳව ඉදිරියේදී හෙළිදරව් කිරීමට අප සූදානම් වැඩිහිටි දෑස්මානයෙන් ගිලිහුණු මල් කෙකුළු දෙකක් අකාලයේ පරවී ගිය පුවතක් භකමූුණු ප්‍රදේශයෙන් වර්තා වුනා. එ පිළිබඳ හා තවත් පුවත්කිහි පෙයක් කෙටි සරහනෙන්. කමුණ පොිස් බලප්‍රදේශයටයත් කිරෝය අත්‍ර ගල්ලඇව ප්‍රදේශී නිවසක් පිට පස අතහර දමාතිබූ අනාරක්ෂිතමෙනෙක් පතලකට ඇදවටීමෙන් කුඩ දැරියන් දෙදිෙනකුමියගිය. වන් සෞරදු හපක හා තුොනක මෙම සිංගිති දියනියන් දෙදෙන අනතුරට මුහුණපා ඇත්තේ මෙදුලේ සෙල්නම් කරමින් සිටියදී. එම අවස්ථාවේ දැරියන්ගේ බව තම අතදරවාට කිරිපෝමිනි සිටි බව සඳහන්. දෙ අන්තර අධිකරණේ ලේ නාගාරයට ගිනිතැබූ සැකරු අත්තරංකොඩ ගෙන තිබෙනවා පසුගේ දහතුන් වනදා මෙම ගිනි තැබීම සිදුකරති වූ අතර සැකරු දේවාලි ගම ප්‍රදේශයේදී, කැලෑවක සගවී සිටියදී අතරංකොඩගත් බවයි පොලිසිය සඳහන් කළේ. සැකරුවන් ලබන විසි අටවනදා දක්වා රක්ෂිණ බන්තනාාර ගත කර තිබෙනවා. නවගත්තේ ගම මහ අන්දරූ ප්‍රදේශ, පුද්ගලික ඉඩමක සැරසරමින් සිටිකෙඹුලකු අල්ලා තබ්බෝව අභයභූමියට මුද හැරුුණ. දිගින් අඩි අටක් පමණ වන මෙමක මුලා කිලෝග්‍රෑම් අසුරක පමණ බරිින් යුක්තවන බවයි නවගත්තය ගම අඩී වනනිවිල් ධාරින් සඳහන් කළේ. ඒ සමගින්ස්වාදනරෝ පහනි රාත්වය නව්‍ය අයිතිය ප්‍රධාන ප්‍ර්්‍ර විකාශය අද අවසන්. ඔබට සුපාත්‍රයක් .